नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। तेरुवं सरण प्रार्थना करणवा हेमदनाटम मेवेलावे अद मे पुनपोहो दवस ओबे जीवितेट वेदगत करगन्न आकारे पिलिबंदवत् एवगेम तमाई पोहो दिनेक कुसल संभारयक् जीवितेट एकतु करगन्नट हेकिवन परिदित् दहम करुणक् श्रवणीय करन्नट सूदानम वेन वेलाव इतामत्म उमनावेन पोहो दिन पिंकाम वल निरतवन अतर तुरे मे विदिहट धर्मेट अवधानी यमु किरीम धर्मेट वगे देसवन यमु किरीम एवगेम तमाई धर्मे पिलिबंद हितीम एक तरा विधि भावनावा एक कुशलयाक पिना बवट पत्तेनो अदात मे पोहो दवसे ओबट सतुटिंग सिटीमट බුදුහාමුදුරුවෝ දේශනා කරපු යම්කිසි දහම් අවවාදයක් එකතු කරලා ඔබ ළඟ තබන්නට ඔබට දේශනා කරන්නට සූදානම් වෙන වෙලාව. පින්වත්නි, බටහිර ලෝකයේ තියෙන මතයක් තමයි බුදු දහම යනු බුදුහාමුදුරුවන්ගේ දේශනාව යනු බොහෝ සෙයින් सर्व सर्व अशुभवादी दहमाक्यने सर्व अशुभवादी के लिए दुखित पत्त वितरक कथा करण दहम है भाई एक नूतने विनाशलाती है ना है भाई भाई मैक्स वेब किएन के ना समाज विद्याज्ञेक एतुमा इंडिया वे आगम किएन पोते लियनवा බුදුදහම යනු සංචාරක භික්ෂූන් වහන්සේලාගේ අත්ති කිලමතාණු යෝගයට බර වූ දහමක්ය. එම නැත්නම් එය තාපසයන්ට පමණක් අනගාരികව ඉන්න අයට පමණක් වින්දනය කරන්නට අවශ්‍ය වෙන දහමක්ය කියලා මැක්ස් වේබර් ඔහුගේ ඒ පොතේ සඳහනක් තියෙනවා. මැක්ස් වේබර්ට කොහේ හරි වැරදිලා තියෙනවා. ओहु अपे रटे समहर मिनिस्सु त्रिपिटकेम कालाम सूत्रेयै दकिनवासे समहर इन्नवा मुलु त्रिपिटकेम कालाम सूत्रेयै किला दकिनाय इन्नवा एहेम कट्टिय की कियनवने बुदुहामुदुरुव किव्वत् पिलिगन्न एपै किव्वा किला एहेमै इन्नवा ए वगे मैक्स वेबट कोहरि वेरदिला मैक्स वेब कियनवा बुदुदहम सर्व अशुभवादिया එය තාපසයන්ට අනගාരിക පැවිද්දන්ට එහාට තමයි තියෙන්නේ සංචාරක පැවිද්දන්ගේ අතේ මේක තියෙන්නේ එහෙම කියලා ඔහු සඳහනක් කරනවා පින්වත්නි බුදුහාමුදුරුවෝ අපිට සැපයන් දෙකක් අපේ ජීවිතයට ඕනයි කියලා යෝජනා කරනවා ඒකෙන් එකක් තමයි ලෞකික සැප අනිත් එක තමයි ලෝකෝත්තර සැප ඒ කියන්නේ නිවන सह दिन जीवात्ट अवश्यवन पशुभिम तमसा बुधुहामुद्रो हंबवेट आपू अनाथ पिंडिकटुतुमाट बुधुरजान वहंसे देशनाकर्णवा लोके सतुटिंगट शपतिंगट मिनसु लगाकोन दीवनुकोन वर्धने कर्गंटोन कारण हतरा හතරක් තියෙනවා පළවෙනි එක අත්ති සුඛ කියන එක දෙවෙනි එක භෝග සුඛ තුන්වෙනි එක අනන සුඛ හතරවෙනි එක අනවජ්ජ සුඛ සුඛ කියන්නේ සපතනේ පළවෙනි එක තමයි අත්ති තියෙනවා කියලා ඇත කියලා සතුටක් මොනවද ඇත කියලා සතුටක් තියෙන්න ඕන අපිට අපේ ජීවිතේ
අපි ලං කරගත්ත සම්පත්තියන් අපි වගා කරගෙන තියෙන්න ඕන අපේ ජීවිතේ පුරාවටම. මේ බුදුහාඳුරෝ වඩ්ඩි කියන සූත්‍රය තුල අංගුත්තර දසක නිපාතේ තියෙන ලෝකෝත්තර සැපට හේතු වෙන කාරණා පහක් සහ ලෞකික සැපට හේතු වෙන කාරණා පහක් බෙදලා දේශනා කරනකොට ලෞකික පැත්තෙන් අත්ති සැපත ගැන අපිට හිතන්න ඕන කාරණා පහක් පෙන්වනවා. එකක් තමයි උන්වහන්සේ දේශනා කරනවා දරුවෙක් බිරිඳක් මිනිසුන්ට තියෙන දෝන ඉන්ටෝ. ගෙවල් දොරවල් වතු පිටි යාන වාහන සම්පත්තියන් ගව මහීෂාදී නින්න ඕන. ඒ කියන්නේ මේ පෙන්වන්නේ අපේ ගමක ඉන්න බොහොම සාරවත්ම පෞල් සංස්ථාවක් පිළිබඳව. අපිට හමු වෙන සාරවත් පෞල් සංස්ථාවක් මොනවද? ඒ පෞලේ අත්ති සුඛයේ විඳිනවා නම් දරුවෙක් බිරිඳක් බිරිඳක් දරුවෙක් ඉන්නට ඕන එක සපතක්. ඊට පස්සේ ගව පාලනයේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් කරගත්ත දෙයක් නෙවෙයි, උන්වහන්සේකට අනුදැන වදාල්ලා තියෙනවා ගවයන් පාලනය කරන්න පුළුවන් මිනිස්සුන්ට. එතකොට ඒ කෘෂිකාර්මික ජීවිතයට අදාළ වෙන ගව පාලනය වතු පිටි වර්ධනය කරගන්න කියලා කියනවා. ඒ කියන්නේ තියෙන ඉඩමත් පර්චස් කරලා විකුණන්න කියලා නෙවෙයි බුදුහාමුදුරු ගන්න, තව එකතු කරගන්න කියනවා. තණ්හාවට නෙවෙයි, සැපටින්ද සැපටින්ද. ඒ අතරතුරේ ලෝකෝත්තර පැත්තෙන් බලනකොට සද්ධාව, සීලය, ඡාගය, ප්‍රඥාව වැනි සංකල්ප එකතු කර ගැනීම භාග්‍යතුන් වහන්සේ අපිට අවශ්‍යයි කියපු දෙයක් අත්ති සුඛය විඳින්නට. ඇත්තටම මිනිස්සුන්ට ඇත කියලා තියෙනවයි කියලා සතුටක් තියෙනවද? එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. මම ඔබට තියෙනවා කියලා සතුටු වෙන්න බැරි වෙන්න හේතුවක් කියන්නේ. ඒක හේතුව තමයි ඔබට හැමදේම තියෙනවා. ඔබට සතුටු වෙන්න බැරි ප්‍රශ්නය තමයි සංසන්දනය කරන්නට යන්නේ. උදාහරණයක්. ඔබට තියෙන ලස්සන මූණක්. ඒකට කිසියම් දෙයක් කාලේපණය කරන්න ඕන, කැරට් ගන්න ඕන, ඊට පස්සේ මොනවද යෝගට් ගන්න ඕන, කිරිහට්ටි පිටින් උලන්න ඕන කියලා ප්‍රශ්නයක් නැහැ. ඕනි නැහැ. ඔබට ලස්සන මූණක් තියෙනවා. ඔබේ මූණේ තියෙන අවලස්සන පේන්නේ ඒ ලස්සන ඇත කියන එක නැත කියලා හැඟෙන්නේ කොයි වෙලේටද? ඔබ සංසන්දනය කරන්න යනවා ඔබට වැඩිය ටිකක් ලස්සනයි කියලා හිතන කෙනෙකුත් එක්ක. ඔබ ඒක කරනවා. ඒ වගේම තමයි ඔබට ලස්සන බිරිඳක් ඉන්නවා. ඒ රූමත්. හැබැයි ඔබට ඇයගේ රූමත් භාවය පිළිබඳව යම් කිසි කුකුසක් හිතේ තිගස්සීමක් ඇති වෙන්නේ තව කෙනෙකුත් එක්ක සංසන්දනය කරන්න යනකොටනේ. ඔබට ඉන්න ලස්සන සැමියෙක්. ඒ වගේම උපදි සම්පත්තිය ඔහුට තියෙනවා. හැබැයි ඔබට සැකයක් ඇති වෙනවා තව කෙනෙකුත් එක්ක සංසන්දනය කරපුවාම තියෙන දේ පිළිබඳව, ඉන්න දේවල් පිළිබඳව සංසන්දනය කරන්න ගියාට පස්සේ ඒ වගේ කෙනෙක් මටත් හිටියා නම්, ඒ වගේ දේවල් මටත් තිබුණා නම්, හැබැයි ඔබ මෙහෙම දේවල් හරි මට තියෙනවනේ කියලා සතුටු වෙන්නේ නැහැ. එහෙම සතුටු වෙන්නේ නැහැ. අර ළමෙක් මිරිවැඩි සංගලක්, එහෙම නැත්නම් සපත්තු දෙකක්, සෙරෙප්පු දෙකක් ඉල්ලලා අඬනවා කියනවා කකුල් දෙකක් නැති අය දකින්නක. ඇත්තටනේ, ඇත්ත ඒ කතාව. අපි සෙරෙප්පු දෙකක් නැයි කියලා දුක් වෙන්නේ කකුල් නැති අය ඉන්නක දකින්නක. අපිට කකුල් නැති කෙනෙක් දැක්ක ගමන් පැහැදිලි වෙනවා අපිට තියෙන මේවා ඇති කියලා. ඒ නිසා අත්ති සුඛ අපිට තියෙන දේවල් පිළිබඳව, අපිට ලැබිලා තියෙන දේවල් පිළිබඳව නිර්ලෝභීව සතුටු වෙන්න, තුලනය කරන්න ගිහිල්ලා සංසන්දනය කරන්න ගිහිල්ලා හිත දුකටපත් කරගෙන විපතටපත් වෙන ස්වභාවයෙන් ඈත් වෙන්න අත්ති සුඛ කියන එක නිවැරදිව හඳුනා ගන්න ඕන. නිවැරදිව හඳුනා ගන්න ඕන. දෙවෙනි එක තමයි භෝග සුඛ. භෝග සුඛ කියලා කියන්නේ තියෙන ඒවා විඳ ගන්න පුළුවන් සැපතක්. එහෙම නැත්නම් තියෙන ඒවා පරිභෝජනය කරන්න පුළුවන් කෞසල්‍යයක් තියෙන්න ඕන.
සමහරවිට තියෙනවා ඒක වියදම් කරන්න තේරෙන්නේ නැහැ සමහරවිට තියෙනවා කන්ට හිතෙන්නේ නැහැ ඇතමුන්ට තියෙනවා නිින්ද යන්නේ නැහැ එහෙම දේවල් තියෙනවා උදාහරණයක් සමහර ඉන්නවා මිනිස්සු කෝටි ගණන් වියදම් කරලා හදනවා ගෙවල් ලක්ෂ ගණන් වියදම් කරලා හදනවා ගෙවල් ඔබ ස්මරණය කරලා බලන්න ඔබ හොයලා බලන්න ඒ කෝටි ගණන් වියදම් කරලා හදපු ගේ වතු පිටි කුලියට දීලා ඒ මිනිස්සු ගිහිල්ලා ඉන්නවා 10යි 10යි කාමරවල විඳගන්න පරිභෝග කරගන්න ඒ මිනිසුන්ට ඒ කුසලතාවය එන්නේ ඔවුන්ට ඒක විඳගන්න පුළුවන් හැකියාවක් නෑ ඒ නිසා සමහර වෙලාවට කෙනෙක් තමන්ට ලැබෙන දේවල් නිවැරදිව පරිභෝග කරන්ට භෝග සම්පත්තිය විඳගන්න බෙදලා දක්වන්න බැරි වුණාට පස්සේ ඔහුගේ තියෙන දක්ෂතාවය නැති වෙලා යනවා ඒ නිසා තියෙන දේවල් වලින් කොටහක් දන් දෙන්න ඕන කොටසක් බදු ගෙවන්න වෙනවා කොටසක් ඥාතීන්ට සලකන්ඩ වෙනවා දේව පූජාවන් වලට කොටසක් යාගයට යොමු කරන්න වෙනවා තවත් කොටසක් දුගී මගේ යාචකයන්ට බෙදලා දෙන්න වෙනවා තවත් කොටසක් මිනිස්සෙක් තමන් ළඟ තියාගන්න වෙනවා බුදුහාමුදුරුවෝ තමයි ආර්ථික විද්‍යාව පිළිබඳව හොඳම නිර්වචනය පෙන්වුවේ ධනය පරිහරණය කරන්නේ කොහොමද කියලා ඒකේන භෝගේ බුඤ්ජය්‍ය දිහි කම්මං පයෝජයේ චතුත්තංච නිදහා පෙය්‍ය ආපදාසූ භවිෂ්‍යති ඒකේන භෝගේ බුඤ්ජය්‍ය අපිට හම්බ වෙන්නේ රුපියල් 1000ක් නම් ඒක කොටස් 4කට බෙදන්න ඕන එක කොටසක් ආහාර සඳහා ඒකේන භෝගේ බුඤ්ජය්‍ය දිහි කම්මං පයෝජයේ රුපියල් 500ක් 250ක් විතරයි තව රුපියල් 500ක් තියෙනවා දිහි කම්මං පයෝජයේ ප්‍රයෝජනෙට ගන්න ඕන විවිධ දේවල් අඹ දරුවන්ගේ කටයුතු ඔබේ කටයුතු ගෙවල් හදන ඒවා යාන වාහන ගන්න ඒවා ඒව හැම දෙයකම හතරවෙනි කොටස නිදාපෙය නිදන් කරන්න කියනවා ඇයි ඒ ආබාධයක් එන්න පුළුවන් හරදරයක් එන්න පුළුවන් විපතක් එන්න පුළුවන් බැංකුවක දාලා තියෙන එක ඒ නිසා හොඳයි ඒක මිනිස්සුන්ට ගිහිල්ලා තිබෙන්නේ නැති නිසා පහුගිය කාල පරාසයන් වල අර කොරෝනා තිබ්බ කාලේ ඔබට මතකද රට වහලා තිබ්බ කාලේ මිනිස්සු ආණ්ඩුවටත් බනිනවා අල්ලපු ගෙදෙට්ටත් බනිනවා ඊට පස්සේ ආධාර බෙදන අයටත් බනිනවා කොරෝනා වලටත් බනිනවා හමුදාවටත් බනිනවා අන්තිමට දොස්තරලටත් බනිනවා ඒ ඇයි ඒ කලමනාකරණය සම්බන්ධව මිනිසුන්ට ප්‍රශ්නයක් ඇත්තටම තිබිලා තියෙනවා ඒක රටෙත් ප්‍රශ්නයක් වශයෙන් අපි දකිනවා රටෙත් මිනිසුන්ට කලමනාකරණය කරන්න පුළුවන් ආර්ථික ස්වභාවයක් නැති බව සමහර තැන්වල පේනවා හැබැයි ඒ කලමනාකරණයට දක්ෂ නොවුන අය අතිශයින්ම මහා බැන බැන ඉන්න පිරිසක් බවට පත් වුණා පමණයි ඔවුන් පාඩමක් ඉගෙන ගත්ත බවක් අපි අදටත් දකින්නේ නැහැ නිසා භෝග සම්පත්තිය කියන එක Tamanට තියෙන දේවල් හරියට විඳ ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඊට පස්සේ අනන සුඛ ඕක හරිය වැදගත් අනන සැපත බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ණය නොබී ඉන්නවා කියන එක තරම් සතුටක් සමහර විට ගිහි ජනතාවට නැතයි කියලා ණය නොබී ඉන්නවා කියන එක මොකද ණය ගත්තට පස්සේ ගෙවනකම් මිනිස්සු විඳවනවා බුදුරජාණන් වහන්සේ ණය ගන්න එපා කියලා නෙවෙයි කියන්නේ. ගෙවන්න බැරි නම් ණය ගන්න එපායි කියලා. එහෙම හිතෙන්න පුළුවන් මේ ණය ගන්න එපාමයි කියලා කියනවායි කියලා නෑ. ගෙවන්න බැරි නම් ඒවා මේ නැවත දෙන්න බැරි නම් ගන්න එපා. එහෙම දෙන්නේ නැතුව මග හරිනවා නම් වසලෙක් කියලා තමයි දේශනා කරලා දෙන්නේ වසල සූත්‍රේ. එතකොට ණය අරගෙන එහාට මෙහාට පණින කට්ටිය වසලෙව්. ඒ නිසා ණය ගන්ට එපා කියලා කියන්නේ ගෙවන්න බැරි හින්දා. ගෙවන්න බැරි නම්
ඇත්තටම මේ රටවල් වල අපේ ගමකට ගිහිල්ලා බැලුවොත් එහෙම සිය දෙනෙක් අතරින් සමීක්ෂණයක් කරලා 80 දෙනෙක් මොන හරි බැංකුවකට මොන හරි මූල්‍ය ආයතනයකට ගමේ ඉන්න කාට හරි මොකක් හරි ණයක් වෙලා ණයට සැප විඳින අය ණයට සැප විඳින අය එන ණයට තමයි සැප අරන් තියෙන්නේ මොනවද කරලා තියෙන්නේ ණය වෙලා මූල්‍ය ආයතන වලට ගෙනව වාහනයක් ඒ කියන්නේ වාහනයක් අවශ්‍යමයි කියලා කියන්නෙත් නෑ ඒක අත්‍යවශ්‍යමත් නෑ සමහර වෙලාවට අනවශ්‍ය වැඩක් කරන්නේ මේ අත්දහම් බැලීම් කරන්න යනවා එහෙම ණය වෙලා ගත්ත වාහන වාරික ගෙවා ගන්න බැරි වුණාම රෝධ හතර ගලවලා ඉටිකොළ වලින් වහලා වතු මැද අරගෙන ගිහිල්ලා හංගලා තියෙනවා එළියට දා ගන්න බැරි ඔබ හිතන්නේ ඒක මානසික සතුටක් කියලා ණය වීම තුළ විඳින දුකක් සමහර උදවිය පාරේ තිබෙන දැන්වීම් දැකලා ඒවට අනුව ජීවත් වෙන්න ඕනි කියලා කල්පනා කරලා අරගෙන එනවා මහ විශාල රූපවාහිනියක්. ඒක gedara සාලේ තියලා තියෙනවා. තියලා තියෙද්දි ඔකේ වාරික ගෙවන්න එන දවස එනකොට නිකන් ටෙලිනාට්‍ය විකාර රූප වගේ පේන්නේ නැද්ද? හැඟීමක් එනවා. සමහර කෙනෙක් ණය වෙලා ගෙවා ගන්න බැරි ණය තත්වයකටපත් වෙලා ගේනවා ශීතකරණයක්. ඒකත් gedet වෙන කට්ටියට පේන්න සාලින් තියලා තියෙන්නේ. හැබැයි වාරික ගෙවන දවස එනකොට ඒකේ ඇල් වතුර සිසිල් පැන් ටික සිසිල් වතුර ටික උණු වතුර වගේ පෙවෙන දවසක් මතක නැද්ද ඔබට? ඔබට ඇති හැකියාවෙන් ණය නොවි ජීවිතේ පවත්වන්න භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ කොච්චර සැපට අපි ජීවත් වෙන්න ණය ගත්තත් ඒ ණයට සැප ගන්න එකෙන් ණයට සැපතින් ජීවත් වෙන එකෙන් සතුටක් ඇත්තෙම නැහැ විඳවීමක් තියෙනවා මොකද ණය ආපහු දෙන්නම ඕන කියලා අපි දන්නවා නිදහසේ වියදම් කරන්න නිදහසේ ජීවිතේ විඳින්න බෑ හැකියාව නැහැ එහෙම අඩුවක් ජීවිතේ තියෙනවා අනිත් එක තමයි අනවජ්ජ සුඛ අනවජ්ජ සුඛ කියලා කියන්නේ වැරදි ජීවන පැවැත්මෙන් දුරස් වෙච්ච වැරදි ජීවන ප්‍රවෘත්තියෙන් ඈත් වෙච්ච සිත කය වචනේ තුන්දොර යහපත් තත්ත්වයට පවත්වන යහපත් ජීවන පුරුදු ඇත්තටම අද බොහෝ තැන්වල දැක්කහම අනවජ්ජ එහෙම නැත්නම් නිවර්දිව ජීවත් වෙනවයි කියලා සැප විඳින මිනිස්සු ඉන්නේ බොහොම අඩුයි අල්ප දෙනෙක් බොහෝ දෙනෙක් හිතින් දුක් විඳ විඳ තමයි ලෝකයට සැපතින් ඉන්නවයි කියලා පෙන්වන්නේ ඒ මොකද ඔබ පාර යනකොට බලන්ද වෙළඳාම් කරන අය අපූරු බෝඩ් එකක් ගහලා තියෙනවා මොකද්ද වස විෂ නැති පළතුරු විකිණීමට ඇත වස විස නැති එළවලු විකිණීමට ඇත. ඒක යටි අරුත මොකද්ද? තව කොහේ හරි වස විස ඇති එළවලු පළතුරු විකිණෙනවා කියන එක. නැහැයි කියලා කවුරු හරි ඔප්පු කරනවා නම් ඒකෙන් අනිත් පැත්තෙන් අපිට සැකයක් තියෙනවා. එහෙනම් එහෙම තියෙනවත් කොහෙරි තියෙන්න ඕන. ඔබ කියන්නේ එහෙම මිනිස්සුන්ට ගින්දර විකුණලා සැපතින් ඉන්න පුළුවන් කියලා සමහර කෙනෙක් මේ ගස්වල නිකන් හැදෙන පොහොර දාන්න තු හැදෙන පොලොස් ගෙඩිය කොස් ගෙඩිය වැසිකිලි හොදන ද්‍රාවණයන් දාලා කල් තබා ගන්න උපක්‍රම කරලා ඒවා මිනිසුන්ට විකුණනවා එහෙම නැත්නම් මලමිනි කල් තියාගන්න භාවිතා කරන රසායනික ද්‍රව්‍ය එකතු කරනවා කෑම බීම වලට සමහර අය හැමෝම නෙවෙයි
මිනිස්සු අමුවෙන් එම්බාම් කරනවානේ. මිනිසුන්ගේ අමුවෙන් බඩවැල් ටික කුස පිච්චිලා යනවා. අපිට පුළුවන් වෙයිද ඒ සල්ලි වලින් හාල් කිලෝ එකක් අරන් යන්න, දරුවන්ට බිස්කට් පැකට් එකක් අරන් යන්න, මිනිසුන්ගේ බඩ පුච්චපු මිනිසුන්ගේ ජීවන ගමන අඩාල කරපු මිනිසු අපේක්ෂා රෝහලට යන්න මාර්ගයේ සකසපු අපිට පුළුවන්ද සතුටින් ඉන්න? බෑ. ඒ වගේ ප්‍රතිඵල අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි අනිත් කාරණේ. දැන් ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි කාමර විකුණන එක. ඒ කියන්නේ මේ දවසට නගරවල වැරදි කාම සේවනයට එන අයට දන දන වැරද්දට එන්නේ කියලා කාමර විකුණන එක. එහෙම නැත්නම් වන්දනාකරුවන්ට විකුණන එක ගැන නෙවෙයි මේ කියන්නේ. සමහරු දන්නවා ඒකාන්තයෙන්ම මේ කාමරවලට පැය 24ම ඇරලා තියෙනවා කියලා දන්වීම් දාලා තියෙනකොට මේවට අනිවාර්යෙන්ම එන්නේ, මේවට අනිවාර්යෙන්ම සමීප වෙන්නේ වැරද්දක් කරන්න බලාපොරොත්තු වෙන අය කියලා. මොකද හොඳ අඹ සමී යුවලක් කවදාවත්ම එහෙම තැනකට යන්න ඕනේ නැහැ. දරුවන්ට ගින්දරක් දෙන, සැමියෙකුට ගින්දරක් දෙන, බිරිඳකට ගින්දරක් දෙන දෙදෙනෙකුගේ හමුවීමක් හෝ ඊට මෙහා තරුණ ජීවිතය විනාශ කරගෙන ඉදිරියට යන්න උත්සාහ කරන දෙදෙනෙකුගේ හමුවීමක් පිණිසමයි කියලා මිනිස්සු එක දන්නවා. ඒ දැන දැන වැරද්ද කරන්න තමන්ගේ ඉඩ විකුණනවා කියලා කියන්නේ මිනිසුන්ට සතුටු වෙන්න පුළුවන්. අමාරු. හෘද සාක්ෂිය තට්ටු කරලා කියනවා මේක හොඳ වැඩක් නෙවෙයි කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා න අදම්මේන සමිද්දිමත්තනෝ. අධාර්මිකව නම් සමෘද්ධිමත් වෙන්න හිතන්නවත් එපා. දැහැමින් මියන එක හොඳයි කියලා. ඒක ප්‍රබල ප්‍රකාශයක්. ඒක බලවත් ප්‍රකාශයක්. වංචාවට, කූට ව්‍යාපාර තුලට ඒක ප්‍රබල ස්වභාවයක්. ඒ නිසා ඔබ ඊතාත්ම සැලකිලිමත් වෙන්න. ඔබේ ජීවිතයේ සතුට සොම්නස හොයන තැන, ඔබේ ජීවිතයේ වින්දනයක් හොයන තැන, විඳීමක් ඇති වෙලා තිබුණොත් එහෙම නැවත හිතලා බලනකොට ඒක බරපතල වේදනාවක්. මොකද දන්නවද? ඔය හෘද සාක්ෂියේ, එහෙම නැත්නම් අපි කියමුකෝ අපේ හදවත කියලා. අපේ භාෂාවෙන් ධර්මානුකූල විග්‍රහයක් නෙවෙයි. හදවතේ ස්වභාවය තමයි පරණ මතක නැවත නැවත උඩට අරගෙන පෙරට අරගෙන මතකයට අරගෙන අපි ඉස්සරහට අරගෙන එනවා. හදවතට ඒක හැකියාවක් තියෙනවා ප්‍රබල විදිහට. ඔබට ඔබේ අතීතයේ මේ ප්‍රබල වැරදි සමාජයේ විනාශයට පත් වෙන්න, මිනිසුන්ගේ ජීවිත විනාශයට පත් වෙන්න, ඔබ සමාජයට කරපු මහා හානියක් ඔබේ මතකයට ආවොත් එහෙම ඔබ වින්දනය කරපු සම්පත් ඔක්කෝම එකතන මැරිලා වැටෙනවා වගේ දැනෙනවා. එනිසා සැපෙන් ඉන්න ඕන, සතුටින් ඉන්න ඕන, අත්ති සැපත තියෙන්න ඕන, ඇත කියලා සැපතක් තියෙන්න ඕන, භෝග සැපත තියෙන්න ඕන, ණය නැති බවත් තියෙන්න ඕන. ණයට අරගත්තට පස්සේ දෙන්නත් ඕනේ. ඊට පස්සේ නිවැරදි ජීවන පැවැත්මක් අපේ ජීවිතවල තියෙන්න ඕන. ඒ මොකද හෘද සාක්ෂියට අනුව, හදවතට අනුව, හදවත අපිට දොස් කියන තැනට පත්ම වීම පිණිස. මොකද ලෝකෙම හැංගිලා හිටියත්, මුළු ලෝකෙම වහංගලා හිටියත් ඔබට බෑ ඔබේ හිතින් වහන් වෙන්න. ඔබ කාටවත් බෑ ඔබේ හදවත කතා කරනකොට ඔබට නෑ නෑ එහෙම නෙවෙයි කියන්න. ඒ නිසා ඔබ ඉස්සල්ල ඔබට අවංක වෙන්න ඕන. ඔබට අවංක වුණාට පස්සේ ඔබට පුළුවන් ලෝකයට අවංක වෙන්න. ඒ නිසා එවැනි තැනකට ඔබේ හිත දියුණු කරගන්න. ඒ අතරතුරේ ඔබ හැමදෙනාටම සපතින් සතුටින් ජීවත් වෙන්න, ධාර්මිකව දියුණු වෙන්න, ධාර්මික ඉදිරියට යන්න
අධාර්මික තත්වයෙන් ඉවත් වෙන්න මේ අනුශාසනාව හේතුවක් වේවා වාසනාවක්ම වේවා යහපත පිණිස ඒකාන්තයෙන්ම උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු මේ විදිහට ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.